විශේෂයෙන්ම දන්නවා අපි විශ්වාස කරනවා අපේ රටේ තමයි ඉතා ඉහළම සංස්කෘතියක් තියෙන්නේ කියලා. නමුත් මේ අපේ සංස්කෘතියේ වෙනත් රටවල් වල නැති අපේ බෞද්ධකමට එකඟ වෙන්න බැරි නොගැලපෙන කාරණාවල් කීපයක් තියෙනවා. දැන් ලංකාව ඔය බලුපැටව බලුපැටව හරි මේ ඔය ගෙවල් වල හරි එහෙම ඉන්නවනේ. දැන් බලුපැටව ටික තියාගෙන බැලිපැටව ටික ගැහණු පැටව ටික කොහෙද ගිහිල්ලා දානෝනේ? ඔව් පන්සලට ගිහිල්ලා. පන්සලට දානෝ ස්කූල් වලට තරේ මේ ගිහිල්ලා දානෝ. මට කියන්න මේ යුරෝපේ කිසිම තැනක එහෙම දෙයක් වෙලා තියෙනවද? එහෙම කොහෙවත් වෙලා තියෙනවද? එහෙම නැහෙනේ. බලුපැටව නම් ගිහිල්ලා දාන්නේ පූස් පැටව ගෙනල්ලා දාන එක. ඔය එතකොට බලන්න මේ යුරෝපීය සංස්කෘතිය සහ අපේ සංස්කෘතිය අතර ඒ කාරණා විදි විතරක් අපි පහලින් නේද? අපි පහලින්. අන්න අපි අපේ සංස්කෘතියට කොහෙත්ම එකඟ වෙන්න බැරි නොගැලපෙන කාරණාවක් සිද්ධ වෙනවා එතන. ඊළඟට දරු පැටවුන්ගේ ප්‍රශ්නය. අපේ රටේ ගබ්සාව ඇබෝෂන්ස් කියන එක නීතිගත කරලා නැහැ. ඒක නීති විරෝධී. පහුගිය කාලේ පරීක්ෂණ කණ්ඩායම් විසින් හොයාගෙන තියෙන දවසකට අවම වශයෙන් ලංකාව පුරාවටම නීති විරෝධී ගබ්සාවන් 2500කට ආසන්න ගානාවක් සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ නැති කරන්නේ ලෝකය නොදකින හීනවත් නොදකින පුංචි දරුකට. මේ මහා සංස්කෘතියකින් තෙදවත් වෙච්ච ප්‍රභාමත් වෙච්ච සෝභාමත් වෙච්ච සිංහල බෞද්ධ ජාතියේ සංස්කෘතියේ එක අඳුරු අවස්ථාවක්. එතකොට මේ කාරණාව ඒක නීති විරෝධී කාරණාවක් වෙලා තියෙද්දි තමයි මේ නීති විරෝධී වැඩේ කරන්නේ. මේ රටේ එහෙම තියනවා. මේ රටේ මම දැන් නීති අනුකූල කරලා තියනවාද කියලා? නීති අනුකූල. නමුත් අපිට සාපේක්ෂව අපි ඒ කරන වැඩේට සාපේක්ෂව මේ රටවල් ඉව නීතිය ගත කළා අවුරුදු ගණනාවක් තිස්සේ. මේව බෞද්ධ රටවල් නෙවෙයි. මේව සිංහල බෞද්ධ එහෙම ලොකු උරුමයක් තියෙන රටවල් නෙවෙයි. ලොකු සංස්කෘතික උරුමයක් තියෙන රටවල් නෙවෙයි. නමුත් අපිට සාපේක්ෂව මේය සාධාරණයි. එතකොට එතනක් තියෙනවා අපිට රිංගලයන්. එතකොට එතනත් අපි අසමත්. අනිත් කාරණා වයසට ගියාට පස්සේදී අම්මල තාත්තලා අපේ රටේ හැමතැනම නෙවෙයි සමහර තැන්වල ගිහිල්ලා වැඩිහිටි නිවාසවල ගිහිල්ලා දාන. ගියා ගිහිල්ලා දැම්මමයි ළමයි උන්න මලාද කියලා හොයන්නේ බලන්නේ නැහැ. එක්කෝ සමහර තැන්වල අධර්මං කළා දාලා එනවා. අයිතිකාරයෙක් නැහැ, බාරකාරයෙක් නැහැ. එක්ක පන්සල් වලට ඒ මිනිස්සු වෙනෝ. එහෙම නැත්නම් ওই ඉබාගාති ගිහිල්ලා කෝච්චි වල හරි බස් වල හරි හැපිලා හිඟන් ඒ හිඟන ජීවිතේට වැටිලා ජීවිතේ අභාග්‍ය සම්පන්න විදියට නැති වෙලා යනවා. මේ රටේ එහෙම එකක් වෙලා තියෙනවද? කවුරුක් එහෙම ගිහිල්ලා අම්මලා තාත්තලා එහෙම අතරමං කළා දාලා හිඟමනට දාලා එහෙම ඉන්නවා කියලා? දැන් ඔබ සෑහෙන කාලයක් මේ රටවල ඉන්න. එහෙම තියෙනවද? එහෙම තියෙනවද? නෑ, එහෙම නම් වෙලා නැහැ. එහෙම වෙලා නැහැ. එලාට මහ මෙහි මහලු නිවාසන ඉන්නව අම්මලා තාත්තලා දරුවෝ එන්නේ නැති බලන්න. කොහොම හරි අම්මලා තාත්තලා බලන්න. දැන් අපේ රටේ බලන්න යන්නෙම නෑ සමහර වෙලාව බාරකාරයෙක් ඇත්තෙම නෑ. දැන් මේ කෙනෙක් එහෙම අනවසරින් මොකක් හරි සම්බන්ධයක් නැත්තම් ගිහිල්ලා නතර කරන්න බෑනේ. එක්කෝ මේ මගේ හවලා වෙන්න ඕනේ, එක්කෝ මගේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ. නමුත් ලංකාවේ එහෙම කිසිම සම්බන්ධයක් නැතුව අසරණ වෙච්ච මිනිස්සු ඉන්නෝ. දරුවෝ කවුද, කොහේද, කින්ද, මන්ද කියලා දන්නේ නැහැ. එක්කෝ ඒ තාත්තලා අම්මලා කියන්නේ නැහැ ඒ කාරණාව. අර ළමයින්ට අසාධාරණයක් වෙයි කියලා. ඔන්න ඔය කාරණා තුනේදී ඔපදට හිතලා බලන්න කිව්වා. ඔය කාරණා තුනේදී
අපේ සංස්කෘතිය අපේ සිංහල බෞද්ධකමට අපි කොච්චර දුරට ගැළපෙන දේවල්ද අර කාරණා තුනේදී කරන්න කියන එක අපි අපෙන් අහන්න ඕන. මෙරටේ තැනකට එහෙම වැඩි නිවාසයකට අම්මා තාත්තා එකන් ගියොත් එහෙම ඒ ළමයි එයාලගේ නඩත්තුව බාර ගන්න ඕන. එයාලට ඒ පහසුකම් දෙන්න ඕනේ රජිනුත් එයාලා බලනෝ මං හිතන්නේ එහෙම වෙන්න ඕන. ඔව් නෑ මෙහෙරට නඩත්තුව දරුව දෙන්න ඕනේ නෑ හැමදෙරේ ඒවා ආණ්ඩුවෙන්ම අම්බ වෙනවා. ඔය ඉතින් ඒ ආණ්ඩුවෙන් හරි කවුරු හරි බාරකාරියෙක් ඉන්නෝ. නමුත් නමුත් අපිට නෑ. නමුත් අපි රටේ එහෙම නෑ. ඒ නිසා මෙන්න මේ කාරණා තුන විශේෂයෙන්ම මතක තියාගන්න මේක අපිට දැනෙන කාරණාවල් තුනක්. නමුත් අපි ලෝකෙට කියන්නේ අපේ සංස්කෘතිය මෙහෙමයි මේ 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 විදියයි කියන කාරණාව කියනවා අපි. නිසා බලන්න අපිට හදාගන්න ඕන කාරණාවල් ගොඩක් තියෙනවා මේ තුල. නිසා තව අවුරුදු 10කදී හොඳට මතක තියාගන්න තව අවුරුදු 10කදී ඔබ අපේ රටට යනකොට ඔබ දකින ලංකාවට වඩා වෙනස් ලංකාවක් තියෙනවා. ඔබ දකින ලංකාවට වඩා වෙනස් ලංකාවක් තියෙන හේතු කාරණාව අදාහ ගන්න බැරි තරමට වෙනස් වෙනවා. අද අම්මල තාත්තලාට දූ දරුවෝව පාලනය කරන්න බැහැ. ඒ තරමට වෙනස් වෙනවා. මුළු ලෝකෙම යන අදාහ ගන්න බැරි අවිනීත ගමනට අපේ රටත් එක්වෙමින් තියෙනවා. මේක මේ සරල කාරණා වලින් නවත්තන්න පුළුවන් කමක් නැති බව තමයි දැනට පේන්නේ. ඒ නිසා නෛතිකව ලොකු බලපෑමක් වුණොත් විතරක් ඒක හදන්න පුළුවන් නැත්නම් හරවන්න බෑ. ඒ තරමටම අදහ ගන්න බැරි ඔබට කතා කරන්න බැරි ඔබට විශ්වාස කරන්න බැරි කාරණා ගොඩක් රටේ වෙනවා. ගොඩක් රටේ වෙනවා. මිනිස්සු ගාව ඉවසීම ආදරය දයාව කරුණාව ඒ මනුෂ්‍යත්වයේ ඒවා පුතුමාකාර විදිහට ඈත් වෙමින් යනවා. අපි ලාංකීය ජන සමාජයේත් එක්කලා එකට වැඩ කරනකොට මේ බොහොම සරල කාරණාවල් වලදී මිනිස්සු හැසිරෙන හැටි දැක්කට පස්සේ හිතා ගන්න බෑ මේ මිනිස්සු තව කොහේද ඉස්සරහට නතර වෙන්නේ කියලා. ඒ නිසා අපේ සංස්කෘතික මහා මංගල්‍ය වෙච්ච විශේෂයෙන්ම බක්මහා ඒ කාල සීමාවත් අද වාණිජත්වයට තාම නරක විදියට වාණිජත්වයටපත් වෙලා තියෙනවා. දැන් ගෙවල් වල ඉස්සර කෑ වුන් කොකිස් ඒ මුන් අලුවයි කෑම් බීම හැදුව දැන් ඒව හදන්නේ නැහැ. ඒවා හැදෙන්නේ මේ මෙතන තියෙන මේ කෑම රස කෑවිල්ලක් හදනවා කියන කාරණාව නෙමෙයි. මේකේ තියෙන මහා සංස්කෘතික පණිවිඩයක් මහා වටිනාකමක් මේකේ තියෙන්නේ. මේකට මූල්‍යමය වටිනාකමක් දෙන්න බෑ. සංස්කෘතියකට සදාචාරයකට කවදාවත් මූල්‍යමය වටිනාකමක් දෙන්න බෑ. ඒක මේ ආධ්‍යාත්මය තුල හැදියාව තුල එන මහා ආර්ග සම්පතක්. මහා මැණිකක් ඒක. ඒකට වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒව තමයි අර ක්‍රමානුකූලව නැති වෙන්නේ. ඒවා අභාග්‍යයට යනවා කියලා කියන්නේ සංස්කෘතිය ගැන හැඟීමක් නැහැ කියලා කියන්නේ සාහිත්‍ය ගැන හැඟීමක් නැහැ කියලා කියන්නේ ඒ ඒ රටේ ඒ ජනතාව ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. ඒ රටට ආදරේ කරන්නේ සිංහල සිංහලකමට ගරු කරන්නේ තමන්ගේ ආගමට ආදරේ කරන්නේ නැහැ ගරු කරන්නේ. ඒ කියන්නේ ඒ ජාතිය ගැන අපි කොහොමද බලාපොරොත්තු තියාගන්නේ? ඒ නිසා එහෙම තත්ත්වයක් තියෙනවා. අවුරුදු 10කින් හොඳට බලන්න ඔබ දකින ලංකාව ගොඩාරියක් වෙනස්. ඔබ දකින ලංකාව ගොඩක් වෙනස්. නමුත් අපිට ඔබේ දරු පැටවුන්ගේ සීමාව තුළ යමක් ඔබට කරන්න පුළුවන්. මේ ඔබ අත්දකින සීමාව තුළ විශේෂයෙන්ම මේ සියලුම සම්බන්ධතාවන් තියෙන දෙමව්පියෝ සහ දූ දරු සම්බන්ධතාවයේ මත මේ සම්බන්ධතාවයේ කැඩුණු දවසට තමයි මේ හැම දෙයක්ම නතර වෙන්නේ. බොහොම නරක විදියට නතර වෙනවා. අම්මල තාත්තලා දූ දරුවා එක්ක තියෙන මේ සම්බන්ධය මහ පුදුමාකාර ශක්තිමත් එකක්. මේක කඩන්න හොලවන්න බිඳින්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මේක කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා කියලා කියන්නේ ඒ වටා තියෙන අනිකුත් සියලුම සම්බන්ධතාවන් ඉතරල යනවා. ඒ තුල අනිකුත් සමාජ සම්බන්ධතාවන් නැහැ. ගිහි පැවිදි සමාජ සම්බන්ධතාවල් ඇති වෙන්න විදියක් නැහැ. ස්වාමි භාර්යා එහෙම ඇති වෙන්න විදියක් නැහැ. එතකොට දූදරු දෙමව්පියෝ සහෝදර සහෝදරියන් අතර ඥාති හිතයිෂී අතර මේ කිසිම කෙනෙක් එක්කල සම්බන්ධතාවක් නැති වෙන්න විදියක් නෑ. අර දෙමව්පිය සහ දූදරු සම්බන්ධතාවය ඈත් වෙලා කැඩුනොත්
ඒදි අම්මගේ තාත්තගෙන් ඒ ලැබෙන ආදරේ දයාව කරුණාව මනුෂ්‍යත්වයේ තමයි ලිංගතුකම තමයි පරෝපකාරී ඒ වගේ උත්තුංග ගුණාංග තමයි දුව දරුවන්ට යන්නේ. එතකොට ඒ දුව දරුවන්ගේ ලෝකෙට ඒව නැවත වතාවක් අනිකුත් අයට බෙදා දෙනවා. ඒ දුව දරුවෝ ආවාහිවා වෙන අයවලුත් එක්කලා ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා. ඊළඟට යාළඟ සමාජයත් එක්කලා මේ කාරණාවල් බෙදිලා යනවා. එතකොට අර අම්මා තාත්තල සහ දුව දරුවෝ අතර මේ සම්බන්ධය ඒ විදියට සිද්ධ වෙලා අර දේවල් වටින දේවල් දුව දරුවන්ට යන්නේ නැත්තම් දුව දරුවන්ගෙන් අම්මල තාත්තලට ඒ හුවමාරුව සිද්ධ වෙන්නේ නැත්තම් කොහොමද ඊට එහා දේවල් වෙන්නේ? ඒ නිසා හොඳට ඔබ වගකීමෙන් යුක්තව මතක තබා ගත යුතු කාරණාව තමයි ඔබේ දුව දරුවෝ සහ මුණුපුරු මිනිපුරන් අතර දෙමව්පිය දුව දරුවෝ සම්බන්ධතාවය කොයි විදිහකටවත් ඇත් වෙන දෙන්න බෑ. ඒක තමයි බරපතල කාරණාවක්. ඔබට දැනට කරන්න තියෙන එච්චරයි. ඔබට සමාජයේ සම්පූර්ණයෙන්ම නිවැරදි කරන්න, ඊයාලගේ සම්බන්ධතාවල් හදන්න, පිළිසකර කරන්න, ඒ කාරණාව කරන්න තරම් ඔබට පුළුවන්කමක් නැහැ. නමුත් ඔබට පුළුවන් ඔබේ පවුල නැමැති ඒකකයේ තුල, සමාජයේ කුඩාම ඒකකයේ තුල ඔබට පුළුවන්කම තියෙනවා ඒ දරු පැටව් සහ දුව දරුවන්ගේ සම්බන්ධතාවය හදන්න. ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පුත්තාවත්තු මනුසානන් දෙමව්පියන්ට ඉන්න ලොකුම සහ තියෙන ලොකුම වස්තුව හැටියටයි දුව දරුවෝ සඳහන් කළේ. දුව දරුවන්ටත් එහෙමයි. ඒ ලෝකේ තවත් කවුරුවත් නැහැ. අම්මල තාත්තලගේ ලෝකෙට දුව දරුවෝ වගේම දුව දරුවන්ගේ ලෝකෙට අම්මල තාත්තල හැර වෙනත් සම්පතක් තියෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මගේ ජීවිත අත්දැකීම් එක්කලා ලංකාවේ තියෙන සමහර කාරණාවල් ඔබට කියන්න බෑ. ඇත්තද කියන සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්. ඒ තරමට අදහ ගන්න බැරි කාරණාවල් ගොඩක් සිද්ධ වෙනවා. ඔය මාතෘත්වය සහ දූතරු සම්බන්ධතාවය අදහ ගන්න බැරි තරමට වෙනස් වෙලා තියෙනවා. ඔබ දන්නෝ මේවා බොහොම සැලසුම් සහගතව වෙනස් කරන ඒවා. ඉස්සර අපේ රට මම හිතනවා මේ කාරණාව ඊට ඉස්සලත් ඔබට කිව්වා. ලෝකෙම මහ පුදුමාකාර ශක්තියක් තිබිච්ච ජාතියක් මේ සිංහල බෞද්ධ මිනිස්සු. දැන් ඔය ගුවන් යානාව හැදුවා කියලා කියන්නේ කවුද? රයිට් කට්ටියනේ, රයිට් සහෝදරවරුනේ. නමුත් ඔබ දන්නවද රාවණ රජුරෝ දඬුමොනරයක් කියන එකක් උපයෝගී කරගෙන ගියා කියන එක? එතකොට එයා ඒක ලියලා තියෙන පොතක, ඒ පොත එංගලන්තේ කෞතුකාගාරයකට තිබිලා මේ රයිට් කියන සහෝදරවරු අරගෙන තමයි ඒකෙන් ගයිඩ්ලයින්ස් අරගෙන මේ කට්ටිය මේක හැදුවේ. එතකොට අපේ රට පුදුමාකාර විදියට සශ්‍රීක වෙලා තිබුණේ බතින් බුලතින් අතුකොට පිරিলা. ඒකට සුදු ජාතිකයෝ ඇවිල්ලා මේකේ තිබිච්ච සියලුම දේවල් හූරගත්තා. හූරගෙන නිකන් ගියේ නෑ, රට විනාශ කරලා ගියේ. බැලුව කොහොමද මේ මිනිසුන්ට මෙච්චර ආධ්‍යාත්මික ශක්තිය, කොහොමද මේ තරම් මිනිස්සු ගාව මේ ආදරේ, දයාව, කරුණාව, මනුෂ්‍යත්වයේ පරෝපකාරයේ යුතුයකම් කළගුණ සැලකේ, කොහොමද මේ තරම් පවුල් අතර සම්බන්ධය, කොහොමද මේ ගිහි පැවිදි මේ සම්බන්ධය, මේ සමාජ මේ කොහොමද මේ තරම් වටින සංස්කෘතියක් මේ කට්ටියට තියෙන්නේ කියලා බැලුවා. රාජ්‍යත්වය, රජෙක්, එක රජෙක් රජතුමෙක් හිටියේ රටේ. එතුමා කොහොමද මේක හදන්නේ? විශාල වැවක් හදලා. මේ වැවේ ජල පෝෂිතයි, ඒකින් කෘෂිකර්මාන්තයේ දියුණු වෙනවා. මුළු රටම සශ්‍රීකයි. එතනම හදනවා. එතකොට මේ සශ්‍රීක වෙන්නේ බාහිර මිනිසුන්ගේ, බාහිර තමයි දියුණු වෙන්නේ. ගෙවල් දොරවල් හදලා ඒ පරිසරය, ඒ කියන්නේ එළියේ තියෙන දියුණුව ඇති වෙන්නේ. එතකොට කොහොමද මෙයාලගේ ආධ්‍යාත්මයේ දියුණුව ඇති වෙන්නේ? අන්න හදනෝ වැවත් එක්ක හදනෝ දාගබ. ඒ දාගබ එක්ක හැදින්නේ පන්සල. වැවයි දාගබයි ගමයි. ඔබ මේ කාරණාව දන්නෝ. වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා මේ සංකල්පය තමයි එදා තිබුණේ. සුද්දු බැලුවා රයිට්. මේක තමයි මේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හයිය. මේ යක්කු වගේ වැඩ කරන්න මුලේ හයියෙන්, අතිපයි හයියෙන්, ආධ්‍යාත්මේ හයිය මේකයි. ඒ නිසා මේක කඩන්න ඕන, මේක පුපුරවන්න ඕන. පන්සල් විනාශ කරලා දැම්මා. අර කුෂ කර්මාන්තයේ වෙනුවට තේ, රබර්, කොකෝවා,
ඒ වගේ වැවිලි කර්මාන්ත දේවල් ගිහිල්ලා වගා කරලා දැම්මා. පාන් ඒ වගේ දෙල් ඔය රටේ නැති දේවල් ගිහිල්ලා එහෙම කළා. එතකොට ටික දෙනෙක් ඔක්කොම ආවා. ඒ රාජ්‍යත් ඒකින සංකල්ප අයින් කරන්න කිව්ව. කෝල් බ්‍රූ ක්ලාස් ඕල්බරි සාමි ඒ කට්ටිය කොමිෂන් දාලා ඒවා අයින් කරෙව්වා. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කාරණාවකට අපි ගියා. අර වැව්වල සම්පූර්ණ මේව කැලෑවත් වෙලා ගියා. ඒවා වගේ වගක් නැතුව ගියා. කර්මාන්ත බිහි වුණා. තේ හදලා මෙහි එවන්න ගත්තා. රබර් වවල මෙහි එවන්න ගත්තා. කෝල් ටික හදලා වවල මෙහි එවන්න ගත්තා. අර මිනිස්සු ඔක්කොම අර තිබිච්ච සංකල්පයකින් එකකින් එක කුෂ කර්මාන්තේ වාරි කර්මාන්තේ ඒ කර්මාන්ත වලින් අයින් වෙලා ගියා.